සුබෝදසනක්. එකම පරිච්ඡේදය නැවත නැවත කියවන්නට ගියහොත් කතාවේ ඊළඟ කොටස දැනගන්නේ කෙසේද? එම සිතුවිල්ලත් සමගින් අද ආරම්භ කරමු සියත මුල් පිටුව. සුපුරුදු පරිදි අද තොරතුරු ගෙනෙන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා. සුබෝදසනක් ඔබට. සුබෝදසනක් අනිෂා. මුල් පිටුව ප්‍රථම අවධානය මව්බිම් පුවත්පතට. ප්‍රධාන සිරස්තලය බේරුවල කෝටිපති මැණික් ව්‍යාපාරිකයාගේ ගෙදර ගිනි අවි කබඩාවක්. ප්‍රභු ආරක්ෂක ගිනි අවියක්, තවත් ගිනි අවි 12ක් සහ පතරුම් තොගයක් හමු වී තිබෙනවා. ඊට අමතරව කෙටේරියක්, මන්නාපිහි 3ක්, ඉලක්කයට වෙඩි තැබීමට ගන්නා උපකරණ කිහිපයක් හා හෙරොයින් මිලිග්‍රෑම් 20ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වාර්තාව එම්.සී. පෙරේරා සහ වසන්ත කුමාර ඉදිරිපත් කරනවා. බීමතින් රිය පදවා දෙදෙනෙකු යටකර පලා යද්දී තවත් වාහනයක හැප්පිලා 3 දෙනෙක් මරුට, 7 දෙනෙක් රෝහලේ. ගල්කිස්සෙන් ලැබෙන වාර්තාවක්. රනිල්ට විශ්වාසය පළ කරන යෝජනාවක් ආවොත් ජනතා විමුක්ති පෙරමුණේ සහාය නැතැයි ටිල්වින් සිල්වා කියනවා. අනුරාධ හේරත් වාර්තා කරන්නේ. ජනපති අගමැති ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අදයි. ජනපති ඝාතන තැත සමන් රත්නප්‍රියගේ කතා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පිවිතුරු හෙළ උරුමය කියනවා. හර්ෂණී අර්සකුල්ලරත්නයි එම වාර්තාව ගෙන එන්නේ. පොදුජන පෙරමුණේ බද්දේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමීර සතරසිංහ කාර්යයක් එල්ල වී තිබෙනවා. මන්ත්‍රීවරයාගේ නිවසට පහර දීමට එරෙහිව උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. ඒ ඡායාරූපයක් උපුල් මහේෂ් ඉදිරිපත් කරනවා. දෝෂාභියෝගයක් ගෙනවිත් ජනපති ඉවත් කරන බව කියන්නේ වජිර අබේවර්ධන. මව්බිම මුල් පිටුව. මෙලකට දින විනම් පොත්පත් අවධානය යොමු කරමු. අධිකරණ තීන්දුව කුමක් වුවත් ගෞරවයෙන් බාර ගන්නවා. ජනාධිපතිතුමා පොළොන්නරුවේදී කළ ප්‍රකාශයේ දිනමින වාර්තා කරනවා. මාතෘභූමිය වෙනුවෙන් තීරණ ගන්නට ජනාධිපති සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගන්නා බව දිඹුලාගල දේවාලංකාර හිමි ප්‍රකාශ කරති. මැදිරිගිරිය දානසිරිකුම් මධ්‍යස්ථානයේ ජනපති අතින් ජනතා අයිතියට පත්වීමේ ඡායාරූප වාර්තාවක් අද දිනමින වාර්තා කරනවා. මේ ජනාධිපතිතුමා එම අවස්ථාවට සහභාගී වූ අයුරුයි. රුසියාවෙන් ගෙනා පිළිකා ඖෂධවල ප්‍රමිතියේ ප්‍රශ්නයක් නැහැ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. දැන් අප තෝරා ගන්නවා දිවයින ප්‍රථමයෙන්ම උපසිරස්සලයක්. ජනාධිපතිවරයාගේ ප්‍රකාශය 19 නරක පැත්තට වග කිව යුත්තේ රනිල් සහ ගෝලෙව්. රනිල් මගේ ජනාධිපති බලතලත් පාවිච්චි කළා. ජනපති රනිල්ට අගමැතිකම දෙන්නේ නැ කීම ව්‍යවස්ථාවට විරුද්ධ බව වජිර අබේවර්ධන කියනවා. නාමල් කුමාරගේ දුරකථනයේ මකා දමන ලද හඬපට ගන්න CID හොංකොං බලා ගිය බව හේමන්ත රන්දුණු චමින්ද සිල්වා වාර්තා කරනවා. මද්‍රව්‍ය නාශකාංශයේ කාර්යංශයෙන් රංග ජීව ඉවත් කරන්න CID ලොක්කේ පොලිස්පතිගෙන් ඉල්ලීමක් කොට ඇති බව සමන් ගමගේ වාර්තා කරන්නේ. නාගදීපයේ නාමපූරයේ රති තීන්ත ගාලා මේ ඔබ දකින්නේම නාමපූර්වයි. එහි නාගදීප චෛත්‍යයේ රතු තීන්ත ගා ඇති ආකාරයත් ඔබට දැක ගන්නට පුළුවන්. උසාවි තීන්දුව ලැබෙන තෙක් හදිසි වියදම් සඳහා මුදල් සොයා ගැනීමට හැකියාවක් නැතැයි සිසිර ජයකොඩි කියනවා. මන්ත්‍රී සිසිර ජයකොඩිගේ ප්‍රකාශය ශ්‍යාම්නුවන් ගණේවත්ත සටහන් කරන්නේ. මේ අවුලට විසඳුම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම පමණයි. එසේ කියන්නේ බිමල් රත්නායක අජිත් අලහකෝන් වාර්තා කරනවා.
කප්පම් නොදුන්නාට ආවා කල්ලිය කෝපායි නිවසකට බෝම්බ ගහලා දිනසේන රතුගමගේ වාර්තා කරනවා. මත්කුඩු තොගය මගේ යාත්‍රාවට බාර දුන්නේ ශීසෙල්ස් ජාතිකයෙක්. බේරු වලට කුඩු ගෙනා යාත්‍රාවේ හිමිකරු කියයි නෝමන් පලිහවඩන දිවයිනට වාර්තා කරන්නේ. කන්ද විහාරයේ විහාරාධිපති නාහිමි ආදාහන පූජෝත්සවය අද පැවැත්වෙන බව ලංකාදීපය වාර්තා කරනවා. ඡන්දයකට මුහුණ දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු පෙරමුණ පුළුල් සන්ධානයකට එක්වන බවත් සුදුසු ලකුණකට පොදු නමකට පොදු ව්‍යවස්ථාවකට සාකච්ඡා පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ප්‍රකාශ කරනවා. ඇමතිවරුන්ට කාර්ය මණ්ඩලවලට සියලු ගෙවීම් නතර කරයි. අභ්‍යාචනාධිකරණ අතුරු නියෝගය 90 පියවර ගනී. ණයදෙන ආයතන දෙන්න පොරොන්දු වූ මුදල් අත්හිටුවලා. දේශපාලන තත්ත්වය ස්ථාවර වනතුරු බලා සිටී. උඩුනුවර සභා අයවැයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහොට්ටු මන්ත්‍රීහු ගුටි බැට හුවමාරුවක් ඒ ලංකාදීප පුවත්පත. අයිලන් පුවත්පත තෝරා ගන්නවා. අයිලන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බවට රවුෆ් හකීම් මහතා කළ ප්‍රකාශයයි. ඒ සමගම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය සඳහා තරුණ UNP නායකෙක් ඒජාප නායකෙක් තරඟ කළ යුතු බවයි. A young UNPer should run for president, SLMC. මේ අද අයිලන් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයයි. දැන් ඇතුළු පිටු වාර්තා කිහිපයක්. අනිෂාපත ප්‍රථමයෙන්ම තෝරා ගන්නවා ලංකාදීපයේ ඇතුළු පිටුවක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිබිදුම් පොළොන්නරුව වැඩසටහනේදී දැක්වූ අදහස්. අපට අභියෝගයක් වී ඇත්තේ විජාතික බලවේගයි. රටේ අර්බුදය සංස්කෘතීන් දෙකක ගැටුමක් බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් උපුටා ගන්නේද ලංකාදීපයෙන්මයි. ජනපතිට ඕනෑ නම් තව කැබිනට්ටුවක් පත් කරන්න පුළුවන්. උසාවි ගිහින් තිබෙන්නේ ජනපතිට එරෙහිව නොවේ, නීතිපතිට විරුද්ධවයි. ඉන්පසු මෞබිම පුවත්පත තෝරා ගන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ අදහස් ගෙන එන්නටයි. ප්‍රේමදාසලා ළඟ හොර ගිවිසුම් පාවාදීම් හෝ ඊනියා න්‍යායපත්‍ර නෑ. මගේ පියාට ද්‍රෝහි වනවාට වඩා අකුලගෙන ගෙදර යන එක හොඳයි. මට අගමැති සිතුවිලි නැතිවා නෙවෙයි. මම තනතුරු වලට යන්නේ පොදු ජනතාවගේ කර මතින්. අපේ මන්ත්‍රීවරුන් වරදාන වරප්‍රසාද මුදල් නොගත් නිසා කුමන්ත්‍රණය අසාර්ථක වුණු බව සජිත් ප්‍රේමදාස මහතා කියනවා. ඊළඟට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අදහස් තෝරා ගන්නේද මෞබිමෙන්මයි. රට ගොඩනගමින් සිටි මහින්දව කුමන්ත්‍රණකාරීව එදා පරාජය කළා. හවුල් ආණ්ඩුව හදපු ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට පොලිස් ඉඩම් බලතල ලබා දීලා රාජපක්ෂවරුන්ට එල්ල කළ මූල්‍ය වංචා චෝදනා ඔප්පු නොකළත් ඉන් ජනතාව මුලාවුණු බව ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියා. අද ආණ්ඩුවක් නෑ. රාජපක්ෂ නඩේ ආණ්ඩුව නීති විරෝධී. එසේ කියන්නේ පාටලි චම්පික රණවක ලංකාදීපයෙන් උපුටා ගන්නවා. යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා මවබිමට දැක්වූ අදහස උපුටා ගන්නට කැමති. ජනාධිපතිතුමා කුමන්ත්‍රණයක් කළ බව කීම පල් බොරුවක්. ඒ මවබිම ඇතුළු පිටුවක්. මීළඟට කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යනංශයේ කථිකාචාර්ය ත්‍යාගරාජා වරදාස් දැක්වූ අදහස් දිනමිනින් උපුටා ගන්නවා. ප්‍රශ්නයට දෙගොල්ලම වග කියන්න ඕන. ලංකාවේ දේශපාලනය බය පදනම් වූවක්. රටේ තත්ත්වය ආයෝජකයන්ට හිතකර නෑ. ඒ දිනමින පුවත්පත. දැන්
දැන් අප තෝරා ගන්නවා දිවයින පුවත්පත් අදහස් දක්වන්නේ බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා ජනාධිපති හෝටල් වල රජයේ උත්සව තහනම් කළා මොරගහ කන්ද හතර වතාවක් විවෘත කළා ජනාධිපති එක එක බණ කීවාට සියලු හිමිවරුන් දේශනා කරන්නේ බුදුමනයි අභියාචනාධිකරණය ප්‍රාථමික උසාවියක් නොවන බව නීතිඥයෙකු වන මහින්ද දැනගත යුතුයි දැන් ආපසු මෞබිම පුවත්පතට යොමු යමු රවුෆ් හකීම් මහතාගේ අදහස් ගෙන එන්නට ජනාධිපති තවදුරටත් අත්නොමතිකව වැඩ කළොත් දරුණු පියවරක් ගන්නවා අතුරු තහනම අදාළ වන්නේ මේ රාජපක්ෂ හොරකල්ලියට පමණයි ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා සත්‍යග්‍රහ පවත්වද්දී පාලකයන් නාඩගන්නට බවත් රවුෆ් හකීම් මහතා කියනවා ලංකාදීපේ සඳුදා හමුව අදහස් දක්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබා රහමන් මහතා සහභාග ආණ්ඩු හදන්න ඒ ජාපෙට අවශ්‍ය නැහැ තවත් පොදු අපේක්ෂකයන්ට අවස්ථාව දෙන්න අපට බැරි බවත් මුජිබ රහමාන් කියනවා චමින්ද මුණසිංහ ලංකාදීපේ සඳුදා හමුව සාකච්ඡාව ගෙන එන්නේ හොවනිසා සයිතම් ප්‍රශ්නය යටපත් වී ගොස් තිබෙනවා නමුත් අද දැන්වීමක් පළකොට තිබෙනවා මේ දැන්වීම පළ කරන්නේ සයිතම් ආයතනයේ සභාපතිවරයා වූ වෛද්‍ය නෙවිල් ෆර්නාන්ඩෝ මහතා ඔහු කියා සිටින්නේ දෙසැම්බර් පළමුවෙනිදා සිට සයිතම් අහෝසි වනව අතර ඔවුන්ගේ කාර්යාලය සුහද මාවත මාලබේ පිහිටි කාර්යාලය පවා වසා දමා ඇති බවයි මෙය 2018 17 වැනි ගැසට් අංකයේ පදනම් කොටගෙන සයිතම් වසා දැමූ බවයි ඔහු කියන්නේ මේ දැන්වීම මා උපුටා ගන්නේ ඩේලි මිරර් පුවත්පතෙන් ඉන්පසු දිනමින පුවත්පතට යොමු වෙනවා දේවර් සංරක්ෂණයට අප භාර විය යුතු බව හොඳින්ම කියා දෙන්නේ පැරණි ගිවිසුමට අයත් ගීතාවලියයි ජීවන ගීතයට අසිරි පැන් ඉසින ගීතාවලිය පිළිබඳ ඩික්සන් කොන් ගණිගේ ලියන ලිපිය අද උපුටා ගන්නවා දිනමිනේ මුල් ළමාවිය සංවර්ධනය ලෝකයේ විශිෂ්ටතම ආයෝජනය බව මතයයි එහෙත් පෙර පාසල් නියාමනයට හරි හමන් ක්‍රමවේදයක් නැති නිසා අපේ රටේ ඒ ගැන වගවීමක් කාට හෝ නැති බව මේ ලියුම්කරු කියනවා අසංක විජේසිංහ මුල් ළමාවිය සංවර්ධන සෙල්ලම ලෙසයි මේ ලිපියේ සිරස්තලය තෝරාගෙන ඇත්තේ භාෂාව ජීවියෙක් වගේ උපන්දා සිට වැඩෙනවා නිවැරදි සිංහලයේ ජේ.බී. දිසානායක මහතාගේ කෘතිය පදනම් කරගෙන අද පුවත්පතේ පළවෙනි සාකච්ඡාව එසේ අප වාර්තා කරනවා මිලකට දිනමින ආලින්දේ අතිරේකයට යොමු වෙමු යශෝදා රසදුනි තම පළමු සිනමා රංගනයෙන්ම නැගී එන නිළිය ලෙස සම්මාන ලබාගෙන තිබෙනවා යශෝදා රසදුනි යශෝදා කියන්නේ මෙගා ටෙලිවලදී රංගනයට ඉඩ නැති බවයි ඒ දිනමින ආලින්දය අතිරේකයයි. ඔව් දැන් අප යොමු වෙනවා අද පුවත්පතට අද පුවත්පතේ සිනමා විචාරය මේ සිනමා විචාරය ලියන්නේ ගාමිණී සරත් ගුණවර්ධන ඔහු කියන්නේ අංශ කිහිපයකින් සාර්ථක වූ උදුම්බරා චිත්‍රපටය තුලින් ශ්‍රී ලාංකික සංස්කෘතික ගුණ සුවඳද වහණය වූවා නම් ඔහු කියනවා කෙසේ වෙතත් මෙය අමතක නොවන චිත්‍රපටයක් කියා මේ ඔබ දකින්නේ උදුම්බරා චිත්‍රපටයේ ප්‍රධාන නිලි චරිතය රංගන නිලිය රූපය අද පුවත්පතෙන් උපුටා ගන්නවා ලසිත් මාලිංග මෙවර ඉන්දියාවේ IPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයන් ලබා ගැනීමේ වෙන්දේසියට ඉදිරිපත් වී තිබෙනවා මේ වෙන්දේසිය දෙසැම්බර් 18 වෙනිදා පැවැත්වීමට නියමිතයි පසුගිය අවුරුද්දේ ලසිත්
කිසිම ඉල්ලුමක් තිබුණේ නැහැ. නමුත් මෙවර ඔහු බලාපොරොත්තු වෙනවා ඉන්දියානු රුපියල් කෝටි 2ක ලංසුවක්. මේ තමයි ලසිත් මාලිංගට අවස්ථාව ලැබේද නැද්ද කියා විමසන ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව. සුනිල් අමරසිංහන් විසින් ඔහුගේ ගීත එකතුවක් DVD පටයක් නිකුත් වීමට නියමිතයි. හිරු එලියක් ඒ පිළිබඳ වාර්තාව ඩේලි මිර පුවත්පතේ ලයිෆ් අතිරේකයේ නුපුටා ගන්නවා. සදා නොමැකෙන ගීරාවය ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් විජේවර්ධන පිළිබඳ අද ලිපි දෙකක් මා දුටුවා, එකක් ඩේලි නිවුස් පුවත්පතෙන්. මේ ලිපිය උපුටා ගන්නවා රමේෂ් උවේස් ඩේලි මිර පුවත්පතේ ලයිෆ් අතිරේකයට ලියන්නේ. රිමෙම්බරින් ක්ලැරන්ස් උපුටා ගන්නවා ඩේලි මිර පුවත්පත. අනිෂා, මේ දිනවල ආණ්ඩුවක් නෑ කියලා බොහෝ දෙනා කියනවා. එම්ඩිලයි ගෙදරින් කතා බහක්. ආණ්ඩුවක් නැති වෙන්නේ කොහොමද? ඔය අගේට වැඩ කෙරීගෙන යන්නේ. ආණ්ඩුවක් තිබුණා නම් අලුතෙන් බදු කීයක් ගහලාද මේ වෙනකොට? ඒ නිසා තමයි අපිට ආණ්ඩුවක් නැහැ කියලා දැනෙන්නේ. ඔව්, බදු ගහන්නේ නැති නිසායි. දොරටුව නම් ඇරිලා ඕනතරම් මානව හිමිකම් ප්‍රශ්නවලට දොරටු ඇරෙනවා. නමුත් මිනිසුන්ගේ මූලික අධ්‍යාපන අයිතීන්, ආහාර අයිතීන්, කම්කරු අයිතීන්, ප්‍රකාශන අයිතීන් වගේ දේවල් වල දොරවල් වැහිලා. ඒ තමයි අද පුවත්පතට අවන්ත ආටිගල අඳින කාටුනය. දැන් අපි එම්.ඩී. වීරරත්නගේ කාටුනයක් තෝරා ගන්නවා. 225ම කැමති වුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා ජනපති කියනවා. ඒක හරියට ඩීසල් නිකන් දුන්නත් බස් කාස්තු අඩු කරන්නේ නැහැ කියලා බස් හිමියන්, බස් මුදලාලිලා කියන කතාව වගේ. දැන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අතේ, අනිෂා මීට කලින් දැන් මාස කීපයකට කලින් රනිල් වික්‍රමසිංහ මහතාව අඳිනකොට උඟ වෙලාවට අතේ හෙණ්ඩුවක් තමයි තිබුණේ. නමුත් දැන් තියෙන්නේ අතේ කරුවක්. මොකද සර් මේ හෙණ්ඩුව නැතුව දැන් කරුවක් අරගෙන බෙම්පිය අහනකොට රනිල් කියනවා, මේක තමයි දැන් මගේ ආරක්ෂකයා. ඔව්, හෙණ්ඩුව නෙමෙයි රනිල්ගේ ආරක්ෂකයා, කරුවයි. ඒ තමයි අද දින දිවයිනෙන් උපුටා ගන්නා කාටුනය. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනය. 19 ගැටේ ලිහන්න ජනාධිපති සූදානම්ලු. හිර වුණාට පස්සේ නේද කියලයි ෆේස්බුක් අහන්නේ. කොහොමද මේ හිර වෙලා තියෙන්නේ? හිර වෙලා තියෙන්නේ ජනාධිපතිවරයා විතරක් නෙමේ, රනිල් වික්‍රමසිංහත්. දෙන්නම 19-9 තියෙන හිල අස්සෙන් දෙපැත්තට පනින්න හදනවා. මේ දාසගේ කාටුනය ලංකාදීපයෙන්. ලංකාදීපයෙන්ම තලංගම ජයසිංහගේ කාටුනයත් උපුටා ගනිමු. ඒතුමා ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බ වෙන්න. දැන් මෛත්‍රී කියනවා, බලපං, දැන් අගමැති කෙනෙක් නෑ, කැබිනට්ටුවක් නෑ, තනි කරම රට පාලනය වෙන්නේ මගේ අතේනේ. සර් නං පුදුම වාසනාවන්තේ කියලා ඒතුමා කියනවා. එතකොට මේ දෙන්නගේ කතා බහට මැදින් පනින්නේ සිරා. මෙන්න සිරා ජනාධිපතිට කියන දේ. ඒක තමයි, තවත් බලබල ඉන්න එපා, හිට්ලර්ටවත් මෙහෙම චාන්ස් එකක් ලැබුණේ නෑ සර්. ඔව්, මං හිතන්නේ සිරා කියනවා ඇත්තේ විධායක බලතල හරියටම පාවිච්චි කරන්න කියලා වෙන්නේ ඇති. තලංගම ජයසිංහගේම පලාමල්ලත් තෝරා ගනිමු. මන්ත්‍රීවරු කෝටි 100 දක්වා ගණන් ඉස්සුවේ නැත්තම් මහින්දට 113 පෙන්වන්න තිබුණා. එහෙනම් මේ ප්‍රශ්නෙත් නෑ. මෛත්‍රී එහෙම කියනකොට රාජදාස අහනවා, එතකොට 2015දී සර් පැත්ත මාරු කළෙත් ඔය ක්‍රමයටමද කියලා. ඔහු රාජදාස
ටිකක් සැර වැඩි ප්‍රශ්නයක් අහනවා මං හිතන්නේ. දැන් ඉතින් මොකද වෙලා තියෙන්නේ? ජනරාණීගේ කාටුනේ තුරුම්පි ඉවරයි නේද සර් කියලා ජනාධිපතිවරයාගෙන් අහනවා. කියලා ජනාධිපති උත්තර දෙනවා. දැන් මොකද වෙන්නේ? එතකොට ජනාධිපතිතුමා කියනවා අලුත් පැක් එකකින් තුරුම්පු ගන්න බලනවා. ඔව්, අලුත් කාඩ් කූට්ටමක් අරගෙන ඒක අනලා තුරුම්පු ටික ගන්න තමයි දැන් ජනපති මෛත්‍රී කල්පනා කරනවා ඇත්තේ. මහින්ද ඉන්න අගමැති පුටුවෙන් පුටුවට පයින් ගහලා තල්ලු කරන ගමන් රනිල් කියනවා අපි මේ කරන්නේ රනිල්ට උදව්වක් නෙවෙයි කියලා. මහින්දව තල්ලු කරලා අගමැති පුටුව හිස්සුනාට අපි රනිල්ට කරන උදව්වක් නෙවෙයි කියලා තමයි අනුර කුමාර දිසානායක කියන්නේ. ඒ ගැනම තමයි අනුරාධා සිය කවිය ලියන්නේ. දැන් මේ JVP එක දිගින් දිගටම කියන්නේ මේක තමයි. අපි මහින්දව එලවනවා. හැබැයි රනිල්ට උදව් කරන්නේ නැහැ. හැබැයි ඉතින් අනියමින් වෙන්නේ රනිල්ට තමයි. ඕකයි තත්ත්වය අපි කියවමු. විශ්වාසයක් පළ කෙරුමට රනිල් හට ජවිපේ යන්නේ නෑ කුලියට කහින්නට කියනා විට බිමල් රටටම ඇහෙන්නට බක බක ගා හිනා එනවලු විමල්ලට. ඔව්, ජනතා විමුක්ති පෙරමුණ මෙහෙම කියනකොට වැඩියෙන්ම හිනා යනවා ඇත්තේ විමල් වීරවංශලට. අපි මේ සිදුවීම් එකට ගොනු කර විග්‍රහ කරන 30 හේවා 20ගේ හිනා වැස්සෙන් දවසේ මුල් පිටුවේ සියත අවසන් කරමු. බලයට කෑදරය අරලිය ගහ ඇත්තෝ අලිවර්චස් නාගණිති සීනුවේ මුත්තෝ දෙපසට බෙදී නියවයි දෙපසෙම ඉත්තෝ ෆෙඩරල් දෙන්න නලියති රෙදි නැති ඇත්තෝ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.